කෙට්ටුවෙන්න හොඳම ඖෂධය සිද්ධි තවත් ඉරහඳ නිෂ්පාදනයක් මේ උදාවන අලුත් අවුරුද්දේ අපි ඔබත් එක්ක බොහෝ දේවල් කතා කරනවා කතා කළා හැබැයි ඔය හැමදේමත් එක්ක රූපලාවන්‍ය රහස් ටිකකුත් කතා කිරීම බොහෝම අත්‍යවශ්‍යයි මොකද මේ ලස්සන වීම සුන්දර වීම කියන දේ අපි හැමෝටම කොතරම් තිබුණත් ප්‍රමාණවත් නොවන දෙයක් නේ ඉතින් අපි දැන් මේ ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන නිකම්ම නිකං රූපලාවන්‍ය රහස් ටිකක් නන් නොවේ ෆෙන් බියුටි රූපලාවන්‍ය රහස් ටිකක් ඉතින් ෆෙන් බියුටි කියන නම මේ වචන ඇහුණු සැනින් ඔබ දන්නවා ඇය අනිවාර්යෙන් අපේ කතාබහට එකතු වෙනවා කියලා ඉතින් වැඩි කාලේ අපත දන්නතු අපි ඉක්මනටම අයව හඳුනාගනින් බලමු අද අය අලුත් අවුරුද්දේ මොන වගේ රූපලාවන්‍ය රහස් ටිකක්ද අරගෙන ඇවිල්ලා තිබෙන්නේ කියලා. ෆෙන් බියුටි රූපලාවන්‍යගාරයේ අධිපතිනි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි ජනාධිපති සම්මානලාභී සුසිලා රත්නායක මහත්මියයි බලන්න ඔබට සුබදායි. ඒ වගේම සියලු දෙනාටම සුවම සුබ අවසරක් වේවා කියලා මම අද ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියටත් එසේම වේවා. දැන් ගොඩක් කයට තිබෙන රූපලාවන්‍ය ගැටලු බොහොමයිනේ සුසිලා රත්නායක මහත්මිය ඔය අතර බොහෝ දෙනෙක්ට එදා සිට අද දක්වා නොවිසදෙන ගැටලුවක් සහ බහුලම තත්ත්වයක් තමයි මේ පිම්පල්ස් කියන තත්ත්වය. කුරුල්ලෑ ගැටලුව කියන දෙයට ගොඩාක් අය ගොඩාක් ප්‍රතිකාර කරනවා. ගොඩාක් ආලේපන වර්ග පාවිච්චි කරනවා. හැබැයි තවමත් බොහෝ අයට හරි ප්‍රතිකාර ක්‍රමයේ අහු වෙලා නැහැ. ඒ නිසාම ඔන්න අලුත් අවුරුද්දේ කුරුල්ලෑ ප්‍රතිකාර ගැන අය කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේට ගොඩාක් වෙලාවට හේතු කාරණා වෙන්නේ අපේ සමේ අධික තෙල් සහිත ස්වභාවය. ඉතින් මේ අධික තෙල් සහිත ස්වභාවය පාලනයට ඔබතුමිය සතු ඔබතුමිය රූපලාවන්‍ය ගාරේ සතු මොන වගේ විසඳුම්ද තියෙන්නේ මොන වගේ සත්කාරද තිබෙන්නේ? විශේෂයෙන් මම ඒ ගැන අද කතා කරන්න හිතුවෙත් මොකද අපි දන්නවා අපි පහුගිය කාලවල ටිකක් තෙල් කෑම වැඩිපුර කන්න නැති අපි තරුණියෝ චොක්ලට් වගේ දේවල් වැඩිපුර කන්න නැති වැඩිපුර හම්බ වෙන්නේ නැති ආසයි. ඉතින් විශේෂයෙන්ම එතකොට අපේ අර ශරීරයේ සමේ තියෙන තෙල් ප්‍රමාණය වැඩි වෙන්න බලනවා. ඉතින් හුඟක් දෙනෙක් හිතනවා අර පැන්ඩස කෑම වලට එහෙම පුරුදු වෙනවනේ. ඉතින් මං හිතන්නේ ගොඩක් වෙලාවට මේ කුරුලෑවක් කියන එකක් මානසික වදයක් සමහරකට. මොකද ඊට පස්සේ ඒක ඇක්නීකක් බවට පත් වෙනවා. ඉතින් අපේ රූපලාම්පලක් අපි නරඹමු. එතකොට අපිට මේක පැහැදිලි වෙනවා කුරුලෑවක් හැදුවාට පස්සේ ඒක කොහොමද වර්ධනය වෙන ආකාරය කියලා. ඉතින් අපිට පුළුවන්කම තියෙන්න ඕන ඇත්ත වශයෙන්ම ඉතාලම සම හොඳට පිරිසිදුව තබා ගන්න ඕන දිනපතාම. දැන් කුරුලෑවක් කියන එක මේ නළල පුරාවටම හැදෙන්න පුළුවන්. මුළු කම්මුල වටේටම හැදෙනවා. ඉතින් ඒව හැම වෙලාවටම අපි අත පාවිච්චි කරලා මේක කඩා දාන්න හොඳ නෑ. හුඟක් වෙලාවට වෙන්නේ හුඟක් වෙලා අර පිටතින් ඇතුළු වෙන විස බීජත් එක්ක තමයි මේ කුරුලෑවක් වැඩිපුර වර්ධනය වෙන්න හේතු වෙන්නේ. ඉතින් අපි මේ අවස්ථාව හඳුනා ගත්තට පස්සේ නොයෙක් දේවල් ගන්න පටන් ගන්නවා. හුඟක් වෙලාවට බීචින් අඩංගු දේවල් පවා මේගොල්ලන් ගෑවට පස්සේ තමයි මේ වැඩිපුර වර්ධනය ඇති වෙන්න හේතුව. ඉතින් අපේ ආයතන වලට අහම අපි මේ සම පරීක්ෂා කිරීම ඉතාමත්ම ගැඹුරින් කරනවා. කරලා ඉවරලා තමයි ඒවට අපි ප්‍රතිකාර සකස් කරගන්නේ. ඉතින් මං හිතන්නේ හැම තරුණියක් නැත්තම් තරුණ ළමේ බලාපොරොත්තු වෙන්නේ මේවා හොඳ වෙනකොට කැලල් නැතුව මූණේ කිසිම කැලලක් නැතුව තියෙනවනම් තමයි අපි කියන්නේ සම පැහැපත් කියලා. අනික සම නිරෝගී. මොකද අපි දන්නවා කළු වෙලා ලප කැලල් ලැබිලා නාසයේ වටේ කට වටේ ඇස් වටේ මේවා කැලල් වශයෙන් හිටිනවා නම් ගොඩක් වෙලාවට ඒක අර රූපෙට කරන අවලක්ෂණයක්. ඉතින් මම විශේෂයෙන්ම කියන්න ඕන මේ තෙල් ගතිය අඩු කිරීම සඳහා අපි විශේෂයෙන්ම හඳුන්වා දීලා තියෙනවා මේ වගේ මොයිස්චරයිසර් එකක්. මේ මොයිස්චරයිසර් එක සකස් කරලා තියෙන්නේ විශේෂිත මල් වර්ගකින්. ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් අපි මූණ පිරිසිදු කරගන්න දවසට දෙපාරක් විතර පිරිසිදු කිරීමකින් පස්සේ අපි ඒ කුරුලෑ වලට අදාළ විදිහට ට්‍රීට්මන්ට් පටන් ගන්නවා. ඉතින් අපි විශේෂයෙන්ම හඳුන්වා දීලා තියෙනවා ඕගොල්ලන්ට ගෙදෙට්ට ලබා ගන්න පුළුවන් මේක ඒ සියලුම දේවල් අඩංගු වෙලා තියෙනවා. පැක් එකක් ටෝන් එකක් ඒ වගේ දේවල් මේ කැලමයින් පැක් එකත් එක්ක තමයි මේ ටෝන් එක මිශ්‍ර කරලා දාන්නේ. ඉතින් මං හිතන්නේ මේ පිම්පල් පැක් එක ඕගොල්ලන්ට ගෙදෙට්ට ලබා ගන්න දැන් අපි කටයුතු සලස්සලා තියෙනවා. ඕනම කෙනෙකුට මේ පිම්පල් හොඳ වෙන්නේ නැහැ නැත්තම් මේක හැමදාමත් මේ විදිහටයි කියලා හිතන්න එපා. අවුරුදු 16ත් 25ත් 28ත් අතර ගොඩාක් දෙනෙකුට බහුලම තියෙන මේ රෝගී තත්ත්වයක් තමයි මේක. නොසලකා හරින්නත් එපා. අනික ඉස්සෝරි වගේ දේවල් තියෙනවා නම් ඉතාමත්ම පරිස්සම් වෙන්න. මොකද කුරුලෑවක් වැඩිපුර වර්ධනය වෙන්න ඉඩ තියෙනවා ඉස්සෝරි තියෙන අයගේ. හේතුව අපි දියනාන්න ගියාම ෂැම්පූ ඒ වගේ දේවල් භාවිතා කරනකොට අර මූණට ඒව එකතු වෙනවා. ඉතින් මං අවවාදයක් වශයෙන් කියන්න කැමති කිසිම අවස්ථාවක මද ගොඩක් මද රස්නේ ඇරෙන්න උණු වතුරෙන් මූණ සෝදන්න එපා. සීතල වතුරෙන් මූණ සෝදන්න දවසට 3-4 පාරක් සේදුවට කමන්නේ නැහැ. නමුත් ඒ හැම වෙලාවෙම පේස් වොෂ් වගේ දේවල් භාවිතා කරන්න එපා. මේ සාමාන්‍ය මේ මොයිස්චරයිසර් යූස් කරනවා නම් ඒකත් දවසට දෙපාරක් තමයි හොඳ. ඒ විස බීජ සේරම අයින් වුණාට පස්සේ ප්‍රතිකාර කරන්න පුළුවන්. ඉතින් මගේ රූපලාවන්‍ය ගාලේ ටෝනම කෙනෙකුට පැමිණිලා මේ පිම්පල් ට්‍රීට්මන්ට්
ලබා ගන්න පුළුවන්. හොඳයි. අපි මේ කතා කළේ කුරුල්ලෑ ගැටලුව ගැන. සුසිර රත්නායක මහත්මිය දැන් බොහෝ අයට තිබෙන තවත් ගැටලුවක් තමයි මේ හිසකෙස් සම්බන්ධව. හිසකෙස් අඩු වෙන්න පුළුවන්, හිසකෙස් යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහාත් ඔබ සතුව හොඳ විසඳුමක් තිබෙනවා. හෙයා වික්ස්. දැන් හෙයා වික්ස් කියුවට ගොඩක් අය දන්නේ මේව හරි හැටි පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි ඒකනත් අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරමු. අපි දන්නවා හෙයා එකක් කියන එක හැමදාම එක වගේ තියාගෙන ඉන්න කවුරුත් කැමති නෑ. ඒක විවිධ විලාසිතා කරන්න තමයි හුඟක් දෙනෙක් කැමති. ඒ හැම අවස්ථාවකම අපි රසායනික දේවල් සමහර විට අපි කොණ්ඩෙට භාවිතා කරනවා. මොකද වර්ණගත කරන්න ගියහමත් අපි ඇමෝනියා වගේ දේවල් භාවිතා කරනවා. ඉතින් ඇමෝනියා ප්‍රී කලස් තියෙනවා ඇත්ත වශයෙන්ම. නමුත් ඒවා ගොඩාක් කාලයක් රඳා පවතින්නේ නැහැ. කෙටි කාලීන පැෂන් හෙයා වලට එහෙම තමයි. ඉතින් ඒ හැමෝගෙම මම හිතන්නේ මේ හිස මුදුනේ නැත්තම් කන දෙපැත්තෙන් ඒ වගේ ස්ථාන වලින් තමයි මේ කිස් ගිලිහී යන්නේ. ඒ සඳහා අපි විශේෂයෙන්ම ගෙන්නලා තියෙනවා මේ හෙයා වික්ස් වර්ග. ඉතින් අපිට පුළුවන්කම ලැබෙනවා හෙයා එක්ටෙන්ෂන්ස් වගේම හෙයා වික් භාවිතා කරලා මේ වොලියුම් එක වැඩි කරගන්න. ඉතින් මම ඒකටත් සාමාන්‍යයෙන් පොඩි වීඩියෝ එකක් සූදානම් කරලා තිනා අපිට බලන්න පුළුවන්. පැෂන් වගේම කොණ්ඩේ වොලියුම් කරන්න. දැන් මේ වගේ සේරම එලිස් බෑන්ඩ් සිස්ටම් එකකට භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර ක්ලිප් ක්‍රමයට භාවිතා කරන්න පුළුවන් දේවල් තියෙනවා. මේ හැම එකක්ම මගේ මේ ස්කින් ඇන් හෙයා ගැලරි එක බත්තර මුල්ල ඇත්ත වශයෙන් මේ හෙයා සම්බන්ධයෙන්ම තමයි විවෘත වෙලා තියෙන්නේ. ඉතින් ඕනම කෙනෙකුට තමුන්ට ගැළපෙන හෙයා එක. දැන් තමුන්ගේ රැලි කොණ්ඩයක් නම් ඒකට ගැළපෙන්න අපිට කොණ්ඩේ සකස් කරගන්න පුළුවන්. විශේෂ අවස්ථාවක් කියන්නේ පාටියකට වගේ යන වෙලාවට වර්ණ අපි ඔළුවට දාන්න අවශ්‍ය නැහැ. මේ විග් වලින් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් ඒ වර්ණ. ඉතින් ඒක තමයි ඒක තියෙන වැදගත්මකම. අනිත් එක මම පෙන්නන්නම් අර හිස් මුදුනේ එහෙම කෙස් නැති අයට ගොඩක් වෙලාවට අපිට මේ පුළුවන් මේ හියුමන් හෙයා එක මේවයි පීසස් තියෙන්නේ. මේ වගේ හිස් මුදුනට කවර් වෙලා තියෙන්න ක්ලිප්ස් මගින් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමහරකේ තියෙනවා මේ නරල දෙපැස විතරක් කෙස් මාධිකම. මේවා සේරම හියුමන් හෙයා. මේවා සම්බන්ධ කරනකොට අපිට පුළුවන්කම තියෙනවා මේ ක්ලිප්ස් තියෙනවා. ඉතින් ඕන වෙලාවට අපිට ගලවලා තියන්න පුළුවන් මේ කොණ්ඩේ තමුන්ගේ කොණ්ඩෙට සමාන්තරව තමයි අපි ඒවා සකස් කරලා මේව කරන්නේ. මේ වගේම මේකත් ඇවිල්ලා අර හිස් මුදුනේ මේක කාන්තා පිරිමි දෙපැසෙටම භාවිතා කරන්න පුළුවන්. මේකෙත් මේ වගේ තමයි ක්ලිප්ස් වලින් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. අනිත් එක සමහරට හිස් මුදුනේ හිස් මුදුන කොටසේ ගොඩාක් වෙලාවට කෙස් අඩුව තියෙනවා නම් ඒ හිස් මුදුනටත් අපිට මේක මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් හෙයා එක්ටෙන්ෂන්ස් වගේ මේ හෙයා වික්ස් වලින් අපට ගොඩාක් වෙලාවට අපේ පෞරුෂත්වය වර්ධනය කරගන්න පුළුවන්. කෙස්වල වොලියුම් ගතිය පෙන්වන්න පුළුවන්. අනිත් එක අර වර්ණයක් අපට දාන්න බැරි නම් වර්ණ එකතු කරලා දාගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ කෙස් සම්බන්ධව විශේෂයෙන්ම මම ගොඩක් උනන්දුවක් දක්වනවා. මොකද අපිට අපේ රූපයේ අපේ පංච කල්යාණයෙන් වැදගත්ම කල්යාණයක් තමයි කේශ කල්යාණේ. ඉතින් ඕනම කෙනෙකුට ඒ වික්ස් වර්ග භාවිතා කරන්න අපිත් එක්ක සම්බන්ධ කරන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒක එක්කම කියන්න ඕන හෙයා ෆයිබ් එක. මොකද හෙයා ෆයිබ් එක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මම මෙතින් හැමදාමත් වගේ හඳුන්වා දෙනවා. ඒ වගේම තමයි දැනට හුඟක් පිරිමි පාර්ශවයේ මේ හෙයා ෆයිබ් එක භාවිතා කරනවා. මොකද ඒගොල්ලන්ගේ හිස් මුදුනේ තමයි කෙස් නැත්තේ. ඉතින් ඒගොල්ලන්ට මේක ඇප්ලයි කරලා ඉවරලා දවස් දෙක තුනක් හිස් මුදුනේ තියාගන්න පුළුවන්. මේකත් කෙරටින් කියන ෆයිබ් එකකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කිසිම අසාත්මිකතාවයක් නැහැ. දැන් අය නිරන්තරයෙන්ම කිව්වන්නේ මේ ගැටලු ගැන කතා කරනකොට අපිත් එක්ක සම්බන්ධ වෙන අපි සූදානම් ඔබට උදව් කරන්න කියලා. ඒ නිසාම සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය පිළිබඳවත් සඳහන් කරන්න සුසිර රත්නායක මහත්මියගේ දුරකථන අංකය තමයි 0.7124509 කියන අංකයට කතා කරන්න පුළුවන්. ඒ වගේම නාවල ලිපිනේ ෆෙන් බියුටි සැලොන් බයි සුසිර රත්නායක අංක 32-10 පිච්චමල්ලි උද්‍යානයේ නාරහෙන් පිට පාර නාවල ලිපිනේ. ඒ වගේම එහි දුරකථන අංක 0.7118321551 0.7143199 කියන අංකවලට කතා කරන්න පුළුවන්. දැන් ඇයගේ අලුත්ම ලිපිනයත් අපි සඳහන් කරන්න ඕන බත්තරමුල්ල. බත්තරමුල්ල ලිපිනේ තමයි ෆෙන් බියුටි ස්කින් ඇන් හෙයා බයි සුසිල රත්නායක අංක 78A බත්තරමුල්ල කඩුවල පාර. එහි දුරකථන අංකය 0.7143199 කියන අංකයට ඔන්න කතා කරන්න පුළුවන්. ඇය සුදානම් අර කිව්වත් වගේ ඔබට උදව් කරන්න. දැන් අපි මේ බොහෝ දේවල් කතා කරනා වගේ විශේෂයෙන්ම ඔබට විශේෂ රූප රාමුවකුත් පෙන්වන්න තිබෙනවා. ඒ රූප රාමුව පෙළ අපි ඔබට පෙන්වන්න සූදානම්. ඒ නරඹමුද අපි?
දැන් විශේෂයෙන් මේ මැයි මාසය කියලා කියන්නේ අපේ පතිනියන්ට පතිරරුන්ට විශේෂ බොහෝම වැදගත් වෙන මාසයක් මැයි මාසයේ වෙලින් මාසය කියලා ඒ නිසාම හඳුන්වනවා. ඉතින් ඒ ගැන කතා කරනකොට ඒ සඳහා සූදානම් වල තරුණියන්ට බොහොම විශේෂ අවස්ථා විශේෂ පැකේජ් ඔබ සතුව තිබෙනවා. ෆේෂල්, හෙයා ට්‍රීට්මන්ට්, බාත් ට්‍රීට්මන්ට් මේ හැමදේම අඩංගු පැකේජ් කරනත් අපේ ප්‍රේක්ෂකයන්න හෙට දවසේ මනාලියන් වීමට බලාපොරොත්තු වෙන අපේ ප්‍රේක්ෂිකාව දැනුවත් වීමත් බොහොම වැදගත් වෙනවා. අපි ඔවුන්ටත් ඒ ගැන යමක් කියමු. මනාලියක් වීමට පෙරම් පුරණ තරුණයක් හැමතිස්සෙම හිතන්නේ තමන්ගේ සම ගැන. සමේ වියලි තත්ත්වය පාලනය කරගන්න ඕනේ. ඒ වගේම තමයි අර සමේ අධික කුරුල වගේ දේවල් හට ගන්නව නම් ඒ වගේ ගොඩක් වෙලාවට හොඳ ට්‍රීට්මන්ට් කරලා ඒවා අඩු කරගන්න ඕනේ. අනිත් එක තමයි විශේෂයෙන්ම කියන්න ඕන අපි මේකප් එකකින් නැත්තම් අපි ලස්සන වර්ණවත් ඇඳුම් වලින් පමණක් නෙමෙයි මනාලියක් වශයෙන් අපි එදිනට පෙනී සිටින්න ඕන අපේ නිරෝගී සම ඇත්ත වශයෙන්ම අපට හැමදාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. මොකද විවාහයෙන් පස්සේ අපි නිතරම සමහරට මේකප් කරන්න නැති අය ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ අර ස්වභාවික ලස්සන තමයි අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙන. ඉතින් මම ඒ හින්ද ඇත්ත වශයෙන්ම ගොඩක් වෙලාට මේ වෙඩින් පැකේජ් එක හරහා මම පෙන්වන්න සූදානම් වෙන්නම් වෙඩින් පැකේජ් එක සඳහා මෙන්න මේ වගේ විශේෂිත මොයිස්චරයිසර් වර්ග අපි භාවිතා කරලා හොඳ බාත් ට්‍රීට්මන්ට් එකක්. ඒ බාත් ට්‍රීට්මන්ට් එකේදී අපි කිරි හැම දාලා හුඟක් වෙලාවට සම මොයිස්චර් කරන විදිය තමයි අපි ඒක කරන්නේ. අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕනේ අර සමේ ඇති වෙන ලප කැලර සඳහා. ඒ සඳහාත් අපි විශේෂයෙන්ම මේ මොයිස්චරයිසර් වර්ග අපි භාවිතා කරනවා. මේ හැම එකක්ම වෙඩින් පැකේජ් එකක් කරා අපි ළඟට ආවම අපි ඒගොල්ලන්ට භාවිතා කරන්න මාසෙක දෙකක කාලයක් තුල පුරාවටම අපි අවස්ථාව ලබා දෙනවා. ඒ හැම එකකින්ම අපිට පුණා සමහරක් දන්නවා සමහරගේ මේ අණ්ඩා කිහිලිවල කළු පැහැයක් දෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් ගොඩාක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා මේ වගේ මොයිස් අඩංගු මේ නොයෙක් පළතුරු වර්ග. එතකොට කොකනට් ඒ වගේ දේවල් භාවිතා කළා තමයි මොයිස් අපි නිෂ්පාදනය කරලා ගෙන්නලා තියෙන්නේ. මේ වගේ සම්පූර්ණයෙන්ම සම පිරිසුදු කිරීමක් ඊළඟට සමට හොඳ pearl pack වගේ දේවල් අපි භාවිතා කරලා මොයිස බාත් ට්‍රීට්මන්ට් එක ඒ හැම එකක්ම ක්‍රමානුකූලව ඇවිල්ලා අපිත් එක්ක කතා කරගෙන දින වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒකෙන් හොඳම ලැබෙන බෙනිෆිට්ස් එක තමයි gold facial එකක්, pearl facial එකක් ඒ වගේ facial තුනක් අපෙන් ප්‍රී ලැබෙනවා. ඉතින් මම හිතන්නේ මේක හොඳම අවස්ථාව. මොකද මේයි මාසේ දැන් මෙච්චර කල් ගොඩක් වෙලාට මේ කොරෝනා ප්‍රශ්න නිසාත් ගොඩක් වෙඩින් අපහසුතාව තිබ්බ. දැන් ටික ටික ඒවා ගිලිහී යනකොට නැවත වතාවක් මේ වෙඩින් කරන අය හුඟක් උනන්දු වෙනවා. ඉතින් ඒ ආයත මං හිතන්නේ අර තමුගේ සමට අවශ්‍ය හැම දෙයක්ම මේ අපේ රූපලාවන්‍යගාර වලට ආවට පස්සේ ලබා ගන්න පුළුවන් ඒ වෙඩින් පැකේජ් එකේ හරහා. ඊට පස්සේ අපට ගොඩක් වෙලාවට මේ ෆ්ලෝරාටි ෆ්ලෝරාටි භාවිතයට අපි ඇත්ත වශයෙන්ම මේගොල්ලන්ට කියනවා මේ ජෙස්මින් කියන මේ ෆ්ලෝරා එක මගේ අතේ තියෙන්නේ. මේ වගේ දේවල් අපි පානය කරනකොට අපේ ඇඟ ඇතුලේ තියෙන හීට් එක ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. සමේ රැලි වැටෙන ගතිය නැති කරලා මොයිස ගතිය එහෙම අපිට පාලනය කරගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ විවාහයෙන් බලාපොරොත්තු වෙන තරුණියන්ට එක හොඳ අවස්ථාවක්. මාස දෙක තුනකට කලින් අපිත් එක්ක එකතු වන්න. දැනටත් මම හිතේ අපේ වෙඩින් පැකේජ් එකට 10 දෙනෙක් 15 දෙනෙක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන් හරිම සතුටින් තමයි මේ ප්‍රතිකාර කරගෙන යන්නේ. ඉදිරියටත් අපි ඒක ඒ විදිහටම අපි ඒගොල්ලන්ට හොඳ ඩිස්කවුන්ට් ලබා දීලා තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආසද මේ වගේ කිස් කලමකට කේශකාන්ති නිරෝගී දිගු කිස් කලමක රහස කේශකාන්ති නැවතත් දුරකථන අංක මතක් කරන්න. මොකද ඇය සූදානම් ඔබට උදව් කරන්න. ඒ නිසාම ඇයව අමතන්න පුළුවන්. ඇයගේ දුරකථන අංකය තමයි 0711224509. ඒ වගේම නාවල ලිපිනේ ෆෙන් බියුටි සැලොන් බයි සුසිර රත්නායක අංක 32 පිච්චමල් උද්‍යානයේ නාරාහෙන් පිට පාරනාවල. එහි දුරකථන අංක 0711823151551 0114363199 කියන අංක වලට කතා කරන්න පුළුවන්. ඒ වගේම සුසිර රත්නායක මහත්මිය අනිකුත් දුරකථන අංකේ 0714422549 කියන අංකයට කතා කරන්න පුළුවන්.
මුල ලිපිනේ ෆෙන් බියුටි ස්කින් ඇන් හෙයා බයි සුසිලා රත්නායක අංක 78 ඒ බතර මුල්ල කඩුවල පාර ඒ වගේම එහෙ දුරකථන අංකය 0114 369 199 කියන අංකයට කතා කරන්න පුළුවන්. දැන් අපි මේ විශේෂයෙන්ම මුතුරාජිනී ගැන කතා බහ කරන්න ඕන. මොකද මුතුරාජිනී නව වසරේ තව තවත් අලුත් වෙලා තිබුණා. මේ ක්‍රීම් එකක් විතරක් නෙමෙයි ක්‍රීම් එකක් මිලදී ගන්නකොට ඔරිජිනල් මුතුරාජිනී පවුඩර් එකකුත් නොමිලේ ඔබතුමිය ලබා දෙනවා. ඉතින් ඒ නිසාම අපි 얘ගෙන ටිකක් වැඩිපුර කතා බහ කරන්නමත් ඕනේ. मुतुरा देनी दी पोड़ी वीडियो मन सकस कर लिपत कला मुतुरा देनी क्रीम मेक मैं हंधुना दी सामान्य गुड़ा खाले अक्मी ना मुते पोड़ी खाले तूत गुड़ा देने बाविता करना है रिसर्च जन तम मट हम शुभ आरानी मुकदमे काम पे पिगमेंटेशन अंदर लापक सैरम इवत साम हों ग्लो का स्वाभाविक मुतु मुतु पाउडर क्रीम निष्पादने रसायनिक हूँ बैन पावती करना विशेष पैकेज पैकेज दालती मुत पाउडर पोड़ी बॉक्स मेद वस्तल विशेष विशेष दीम आवाटी वो दिन बाविता अरगना अभी संबंध तमंगे मुहुन तीन अलंकार समय तीन पेहपत्क समय तीन ग्लो एक वैडिकरकंड सदहाम निष्पादने क्रीम में कत्तम मुतुराजनी मे नम एम नमट मंग आदर गुडक्लाट अरे मुतुवलिम तम अभी मे गुडक्लाट इक स्वाभाविक अभी दाना मुतु बेल्लिंग अभी लबागा जेल इतक पाउडर एक क्रीम में सकस क्रीम अब गुडक्लाट इव हल्वीन मैं मुतुराजनी गए यम कथाकर अवंक मैं कथाकरा मुकद यही प्रतिफल हितामत्म सार्थक ओणम कांता पिर्मी बेदे बाविताकंड पुल मुद वाटा क्रीम इत मेकत्ते मेद वसल मेला बाधे गोल मुत पउडर के लागंड वेलासन अभी संबंध में मेक गेदरट आपी लबादेन अतिशय जनप्रिय निष्पादन पत्ते प्रधान बहु अतिशय विश्वास मेथुन विश्वास मेथुन प्रतिपाल कथा करो हिसकेश वर्ण पवत्नी मित्र සිසිල සක්ලබාදන ඒ වගේම හොඳ සෞඛ්‍ය ආරක්ෂිත බවක් ලබා දෙනවා ඒ නිසාම මේ කේශකාන්ති වල තිබෙන වටිනාකම ගැනත් අපි මතක් කරමු. ඔව්. නව වසරේ හිස තෙල් ගාන නැගතට ඇත්ත වශයෙන්ම ලංකාවේ මං හිතන්නේ හුඟක් පන්සල් වල එක එක ආයතන වල ආරම්භ කරලා තිබ්බ හිස තෙල් ගෑමේ උත්සවවලදී අපි දන්නවා භාවිතා කරේ මේ කේශකාන්ති. මොකද කේශකාන්ති වල විශේෂ ගතියක් තමයි තියෙන්නේ මේ කොණ්ඩේ. හසුරව ගන්න හරිම ලේසියි. අනිත් එක කොණ්ඩේ පිරිපුන් විදියට සකස් කර ගන්න ලේසියි. මේක ඔයිල් එකක් වශයෙන් නෙමෙයි මේක ටොනික් එකක් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. හරිම සුවඳයි. දැන් අලුත් වෙලා මේක තියෙන්නේ අත්ත වශයෙන්ම කොමාරිකා සාරේ. ඒ හැමදේම අපි එකතු කරලා තියෙනවා ගොටුකොළ මුගුණ වැන්න කී කිරින්දිය වගේ දේවල්. ඉතින් අද ඊයක නෙමෙයි ගොඩාක් පුරාණ රාජකාලේ ඉඳලම වට්ටෝරුවක් අනුව තමයි අපි මේ කේශකාන්ති නිෂ්පාදනය කරන්නේ. එතෙන්දී අපි එක එක අවස්ථාවලට පාරිභෝගිකයාගේ අදහස් අනුව අපිට මේවා වෙනස් කරන්න පුළුවන්. මොකද අපි මේ රටින් ගෙනෙන දෙයක් නෙමෙයි. අපේ රටේ මේ වැවෙන දේවල් අපි භාවිතා කරන නිසා අපට ඒක හුඟක් වෙලාවට ප්‍රයෝජනවත් විදිහට අපිට මේ භාවිතා කරන්න පුළුවන්. දිය නෑමෙන් පස්සේ තමයි අපි මේ තෙල් එක ඔලුවට දාලා විනාඩි 5ක විතර කාලයක් අපි මසාජ් කරනවා. ඉතින් හැම එකෙම මේ කේශකාන්ති වලින් අපට නිරෝගී හොඳ දිදුලන කේස් කලඹක් අපට ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. හරි අපි කේශකාන්ති ගැන මතක් කළා වගේම දැන් කෙස් වලට අදාළම දෙයක් ගැන තමයි ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු අපි මීට කලින් දැක්ක මේ හෙයා එක්ස්ටෙන්ෂන් හෙයා වික්ස් ගැන ඔබතුමිය කතා කළා. හැබැයි මේ නිසාම මේවා භාවිතා කරන වගේම භාවිතා කරන ආකාරය පිළිබඳව ගොඩක් අය ඉගෙන ගන්නත් කැමතියි. ඉතින් ඒ සඳහා ඔන්න හොඳ අවස්ථාවක් තිබුණා හෙයා එක්ස්ටෙන්ෂන් එක් දින වැඩමුළුව විශේෂයෙන් 25 වෙනිදා බස්තර මුල්ලදී පැවැත්වෙනවා. ඉතින් එකතු වෙන්න පුළුවන් මේ දුරකථන අංක වලට කතා කරොත් වැඩිදුර විස්තර දැනුවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්ම දුරකථන අංක විතරක් සඳහන් කරන්න සුසිර රත්නායක මහත්මිය දුරකථන
අංක 0.71 2274509 ඒ වගේම නාවල ලිපින සඳහන් කරන අංක 32 10 පිටමල් උද්‍යානයේ නාරහෙන් පිට පාරනාවල එහි දුරකථන අංක 0.71 8 321 551 0.11 4 363 199 කියන අංක වලට කතා කරන්න පුළුවන් ඒ වගේම බත්තර මුල්ල ලිපින ෆෙන් බියුටි ස්කින් ඇන් හෙයා බයි සුචිර රත්නායක අංක 78 බත්තර මුල්ල කඩුවෙල පාර එහි දුරකථන අංක 0.11 4 369 199 සුචිර රත්නායක මහත්මියගේ අනිකුත් දුරකථන අංක 0.71 4 422 45 0.9 කියන අංක වලට කතා කරන්න පුළුවන් ඉතින් මේ ගැනත් වැඩිදුර විස්තර ඔබට දැනුවත් වෙන්න අවස්ථාව තිබෙනවා එහෙමනම් ඔන්න අද දවසේත් ෆෙන් බියුටි රූපලාවන්‍ය රහස් පිළිබඳව බොහෝම අතුරුතුරු අපි කතා බහ කළා කතා බහ අවසන් කරන්නේ මේ සූදානම් වෙන අද අපිත් එකතු වුණේ ෆෙන් බියුටි රූපලාවන්‍යාගාරයේ අධිපතිනි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි ජනාධිපති සම්මාන ලැබි සුසිර රත්නායක මහත්මිය බොහෝම ස්තුතිවන්ත වෙනවා සබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් සුබ දවසක් කෙට්ටු වෙන්න හොඳම ඖෂධය සිද්ධි තවත් ඉරහඳ නිෂ්පාදනයක්